පළමුවන දේව ප්‍රකාශනය යසායා දිවස් ප්‍රසාදී තුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. සුබ ආරංචිගෙන එන සාමය ප්‍රකාශ කරන යහපත ගැන සුබසුන් පල කරන ගැලවීම ගැන ලොවට දන්වන නුඹේ දෙවිතුමානෝ රජකම් කරන සේකැයි සියෝනට කියන කඳු මුදුනේහි පෙනෙන දූතයාගේ පාද කොපමණ අලංකාර වන්නේද නගරය මුර කරන්නන් හඬ නගා එක්ව ගී කියනු ඇත සියෝනට සමිදානන් වඩින බව ඔවුන් සියසින් දකිනු ඇත ජෙරුසලමේ නටබුන් එක්ව ගී ගයන්න ഘോഷා කරමින් හඬ නගන්න සමිදානු සිය සෙනග සැනසූ සේක සමිදානු ජාතීන් ඉදිරියේ සියෝනට ශුද්ධ බලය පෑසේක අපේ දෙවිඳුන්ගේ ගැලවීම ලොවේ සීමාන්තයෝ දකිති දේව වචනය මෙසේය මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය සමිදුන්ට නවගීයක් ගයන්න මන්දේතුමානෝ අසිරිමත් ක්‍රියා කළසේක සිය බලෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත්සේක මිහිපිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය සමිදානු සුවකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක විජාතින්ගේ ඇස් හමුවේහි සිය විමුක්ති බලය හෙළිදරව් කළ සේක එතුමානෝ ඊසයිල් වංශය කෙරේගි එතුමන්ගේ ප්‍රේමයත් විශ්වාසවන්තකමත් සිහි කළ සේක පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය මිහිපිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය එම්බා ලෝවැසි සියල්ලෙනි සමිදුන්නට ප්‍රීතියෙන් ගී ගයන්න ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න වීණාව වයමින් සමිදුන්ට ගී ගයන්න මිහිපිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය වීණාවෙන්ද ගීනාදෙන්ද ප්‍රසංසා කරන්න හොරණෑහා නලාහඬින්ද රජාණන් වන සමිතුන් අභිමුව ප්‍රීතියෙන් ගී ගයන්න මිහිපිට සියලු දෙන දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝය
දෙවන දේව ප්‍රකාශනය හේප්‍රෙව්වරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි. දෙවියන් වහන්සේ ආදි යුගවලදී නොයෙක් විටද විවිධාකාරයෙන්ද දිවිසිවරයන් මගින් අපේ පියවරුන්ට කතා කළසේක. එහෙත් දැන් මේ අවසාන කාලයේදී උන්වහන්සේ සිය පුත්‍රයන්න් මගින් අපට කතා කළසේක. උන්වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වයම වා සියල්ලේ උරුම කාර්යයන්න් කොට උන්වහන්සේ පත් කළසේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභවයද දේවත්වයේ ස්වરૂපයද වනසේක. තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරනසේක. පාප ශෝධනයේ ඉටු කළ පසු උන්වහන්සේ උත්තම ස්ථානයේහි මහෞත්තමයන්න්ගේ දකුණත අසුන්ගත්සේක. මෙසේ දේව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයන් වහන්සේට උරුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා බොහෝසේ උතුම් වනසේක. මන්ද ඔබ මාගේ පුත්‍රයාය, මම අද ඔබ චරිත කලිමි කියාත් මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය කියාත් උන්වහන්සේ දේව දූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවතාලසේක. උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වායි දේව වචනය මෙසේය. ශුද්ධවර ජොහන්තුමාගේ සුවිශේෂෙන් උපුටාගත් පාඨයකි. ආරම්භේදී ධර්මයානු සිටිසේක, ධර්මයානු දෙවියන් වහන්සේ සමග සිටිසේක, ධර්මයානු දෙවියන් වහන්සේවම සිටිසේක. ආරම්භේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක. සියල්ල උන්වහන්සේ කරුණකටගෙන මවන ලදී. උන්වහන්සේ නොමැතිව මවන ලද කිසිවක් නොවීය. උන්වහන්සේ තුල ජීවය විය. ඒ ජීවය මනුෂ්‍යයන්ගේ ආලෝකේ විය. ආලෝකය අන්ධකාරයෙහි බබලයි. අන්ධකාරය කිසි කලක එය ග්‍රහණය නොකළේය. දෙවියන් වහන්සේ එවා වදාළ මනුෂ්‍යෙක් විය. ඔහුගේ නම ජොහන්ය. ඔහු පැමිණියේ තමා මගින් සියලු දෙනා අදහගනු පිණිස ආලෝකය ගැන සාක්ෂි දැරීමට සාක්ෂිකරුවෙකු වශයෙනි. ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස ආ තැනැත්තේය. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන සත්‍ය ආලෝකයානෝ ලොවට උදා වෙමින් සිටිසේක. උන්වහන්සේ ලෝකයේහි සිටිසේක. ලෝකය ඇති වූයේද උන්වහන්සේ කරුණකටගෙනය. එහෙත් ලෝකයා උන්වහන්සේ හඳුනා නොගත්ත. උන්වහන්සේ සිය දේශයට වැඩම කළසේක. එහෙත් සුවකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්ත. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලන්ට, එනම් උන්වහන්සේගේ නාමය අදහාගත් අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන්වහන්සේ දෙවා බදාලසේක. එසේ උපත ලැබුවේ මානව සංහතියෙන්වත් කායික සමදතාවෙන්වත් මිනිස් පියෙකුගෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන්මය. ධර්මයානෝ මාංශගතව අප සමග වැඩවිසූසේක. දේව වරප්‍රසාදයෙන්ද සත්‍යයෙන්ද පූර්ණ උන්වහන්සේගේ තේජස්ශ්‍රීය පියාණන් වහන්සේ කෙරෙන් වූ එකම පුත්‍රයාණන්ගේ තේජස්ශ්‍රීය අපි දුටිමු. ජොහන් උන්වහන්සේ ගැන සාක්ෂි දෙමින් මට පසුව එන තැනන් වහන්සේ මට පෙර වූ බැවින් මට වඩා උතුම්යයි මා කීවේ
උන්වහන්සේ ගැනයයි මොර ගසා කීය. උන්වහන්සේගේ පූර්ණතාවෙන් අපි සියල්ලෝම වරප්‍රසාද පිට වරප්‍රසාද ලැබීමු. කුමක් හේඳ ව්‍යවස්ථාව මෝසෙස් මගින් දෙන ලද්දේය. එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍ය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් පැමිණියේය. කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ලයෙහි වැඩවසන උන්වහන්සේගේ එකම පුත්‍රයා නොම උන්වහන්සේ ප්‍රකාශ කර වදාළසේක. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. දෙවියන් වහන්සේ කොහෙද කියන ප්‍රශ්නේ මිනිසයා පුරාතනයේ ඉඳලම ඇහුවා. පෙලක් මිනිස්සු දෙවියන් වහන්සේව හොයාගෙන සත් සමුද්‍ර තරණය කරලා දෙවියන් වහන්සේ මොහොද ඉන්නවා කියලා හිතාගෙන මොහොදට වැඳා. ඊට පස්සේ මිනිස්සු දෙවියන් වහන්සේ හොයාගෙන කඳු තරණය කරලා උන්වහන්සේ කඳුවල ඉන්නවා කියලා හිතාගෙන කඳුවලට වැඳා. ඊට පස්සේ මිනිස්සු දෙවියන් වහන්සේ හොයාගෙන ගස් නැගලා උන්වහන්සේ ගස් උඩ ඉන්නවා කියලා හිතාගෙන ගස්වලට වැඳා. මේ විදිහට දෙවියන් වහන්සේව හොයාගෙන ගිය මිනිස්සුන්ට ස්වාමින් වහන්සේ සැබෑ දෙවියෝ කවුද කියන එක අනාවරණය කරා අතීතයේදී ඊශ්‍රායල් ජනතාවට කරපු අනාවරණෙත් එක්ක. හැබැයි උන්වහන්සේ මේ අනාවරණය කරේ සලකුණු හරහා, වලාකුළු ඇවිලෙන පඳුර මේ විදිහට සලකුණු හරහා අනාවරණය වුණු ස්වාමින් වහන්සේට උන් වන්දනාමාන කළා. හැබැයි උන්වහන්සේ කොහෙද කියලා හරියටම නොදැන දෙනහසේ කොහෙද කියන ප්‍රශ්නෙට පැහැදිලිම උත්තරේ ඉතිහාස එක්තරා දවසක අපිට ලැබෙනවා, මිනිසෙර ලැබෙනවා. ඒ දවස තමයි නත්තල් දවස. ඒ නත්තලේ උපන් කුමාරයා උන්වහන්සේගේ නම හරහා දෙනහසේ කොහෙද කියලා අපිට අනාවරණය කරනවා. ඒ කුමාරයාගේ නම තමයි එම්මානුවෙල්. තේරුම දෙවියන් වහන්සේ අප සමගයි. එන දෙනහසේ කොහෙද? වෙන කොහෙවත් නෙමෙයි, මහමුහුදේ නෙමෙයි, කඳු උඩ නෙමෙයි, අපි සමගයි. මොන වාසනාවක්ද මේක? දෙනහසේ අපි සමගයි. හැබැයි අපි දෙවියන් වහන්සේ සමගද? ප්‍රේමවන්තින නත්තල කියන්නේ දෙවියන් වහන්සේ සමග අපිට හවුල් වාසයේ උරුම වුණු ඒ වාසනාවන්ත මංගල්‍යේ මහ වාසනාවක් මේක. හැබැයි අපේ ස්වාමින් වහන්සේ සමගද? උන්වහන්සේට සම්බන්ධද? මේ නත්තලේ උපන් කුමාරයා වෙන ස්වාමින් වහන්සේ වරක කියනවා, මිදිවැල මම ඔබ අතු, යමෙක් මා තුළ සිටින්නේද මම ඔහු තුළ සිටින්ද එතනත්තේ බොහෝ පල දරනවා කියලා. උන්වහන්සේ ලොකු දේවල් කිව්වේ නැහැ, කිව්වේ එකම දේ මොකක්ද? මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, මම ඔබ සමග ඉන්න මේ මහ පොළොවට ආවා, අනේ මා සමග ඉන්න. හැබැයි අපි උන්වහන්සේ සමග නැහැ ප්‍රේමවන්තේනි. අපි ලෝකේ හැමෝ සමගම ගනුදෙනු කරනවා. හැබැයි අපි සමග ඉන්න ආපු දෙවියන් වහන්සේ සමග අපි නැහැ, සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ඒ නිසා මේ සාමේ කුමාරයා ශුද්ධාත්ම ස්වරූපෙන් අපි තුලම ඉඳලත් අද අපේ හිතවල සාමේ නැහැ. අපි සම්බන්ධ නැති නිසා මේ සැනසීමේ කුමාරයා අපි තුල ශුද්ධාත්ම ස්වරූපෙන් ඉඳලත් අපිට සැනසීම නැහැ. අපි සවනසිර සම්බන්ධ නැති නිසා මේ ගැලවීමේ කුමාරයා අපි තුලම ශුද්ධාත්ම ස්වරූපෙන් ඉඳලත් අපි තුල ගැලවීම නැහැ. ඒ නිසා මේ නත්තලේ තීරණයක් ගමු. ස්වාමින් වහන්සේ සමග ඉන්නවා කියලා තීරණයක් ගමු. එක විනාඩි 5ක් හරි S2 වහන් යාක්ෂා කරනවා කියලා තීරණයක් ගමු. නත්තලේ තීරණ ගොඩ ගන්නවනේ අපි. නත්තල් ගස් හදන්න තීරණ ගන්නවා, කෑම බෙදන්න තීරණ ගන්නවා, ගවලින් හදන්න තීරණ ගන්නවා. වැදගත්ම තීරණය ඔය එකක්වත් නෙමෙයි මේක. දෙවියන් වහන්සේ මා සමග ජීවත් වෙන්න මහ පොළොවට ආවා, මං උන්වහන්සේ සමග ජීවත් වෙනවා කියලා ආදරබර තීරණයක් ගමු. ඒ තීරණය ගත්තොත් සාමි කුමාරයා දෙන්න ආපු සාමේ මගේ ජීවිතය ඇත්තක් වෙයි. ගැලවීමේ කුමාරයා දෙන්න ආපු ගැලවීම මගේ ජීවිතේ මේ නත්තලේ ඇත්තක් වෙයි.